ආයුබෝවන් දුවේ පුතේ අද අපේ පාඩම තමයි අනුරූප කෝණ ඒකාන්තර කෝණ හා මිත්‍ර කෝණ. එතකොට මේ පාඩම ඉතාම වැදගත්. ඔයාලගේ ඕ ලෙවල් විභාගයට පවා මේ අනුරූප කෝණ ඒකාන්තර කෝණ හා මිත්‍ර කෝණ ගැන අහනවා. ඉතින් අපි මොනවද බලමු මේ අනුරූප කෝණ ඒකාන්තර කෝණ හා මිත්‍ර කෝණ කියන්නේ. මුලින්ම අපි ඒ ගැන කතා කරන්න කලින් බලන්න මේ තියෙන සරල රේඛාවක් AB කියන්නේ සරල රේඛාවක් CD කියන්නේ සරල රේඛාවක් මේ සරල රේඛා දෙක මේ වගේ තවත් රේඛාවකින් කැපිලා ගිහිල්ලා අපි මේකට කියනවා තීරයක් රේඛාව කියලා. එතකොට මෙන්න මේ EF කියන්නේ තීරයක් රේඛාව. මේ වගේ සරල රේඛා දෙකක් තීරයක් රේඛාවකින් එකිනෙක ඡේදනය වුණාම එහෙම නැත්නම් කැපිලා ගියාම නිර්මාණය වෙනවා අනුරූප කෝණ ඒකාන්තර කෝණ හා මිත්‍ර කෝණ. ඉතින් අපි මුලින්ම අනුරූප කෝණ කියන්නේ මොනවටද කියලා බලමු. අනුරූප කෝණ වෙන්න නම් මෙන්න මේ අවශ්‍යතා දෙක තියෙන්න ඕන. තීරයක් රේඛාවෙන් එකම පස තියෙන්න ඕන. ඒ වගේම සරල රේඛා දෙක අනුබද්ධයෙන් එකම දිශාවෙන් පිහිටලා තියෙන්න ඕන. ඉතින් ඔයාලට මෙහෙම කිව්වම තේරෙන්නේ නැති හින්දා මම අනුරූප කෝණ ලකුණු කරලා පෙන්නන්නම්. එතකොට මුලින්ම අපි අනුරූප කෝණ හඳුනා ගන්න දැනගන්න ඕන. බලන්න මෙතන A1 කියන එකේනට අනුරූප කෝණය මොකද්ද බලමු. A1 කියන කෝණයේ ඉන්නේ මේ තීරයක් රේඛාවෙන් වම් පැත්තේ. එතකොට තීරයක් රේඛාවෙන් මේ පැත්තේ තමයි A1 කියන කෝණය ඉන්නේ. එතකොට එයාට අනුරූප අනිත් කෝණය තමයි A2. බලන්න මේ දෙන්නම ඉන්නේ එකම පැත්තේ. තීරයක් රේඛාවෙන් එකම පැත්තෙන් ඉන්නේ. ඒ වගේම එකම දිශාවෙන් තමයි ඉන්නේ. එහෙනම් අපි කියනවා A1 හා A2 කියන එකේනා අනුරූපයි කියලා. ඉතින් තව අනුරූප කෝණ ඉන්නවා. අපි තව එක්කෙනෙක් ලකුණු කරොත් B1 කියන එක්කෙනා ඉන්නේ තීරයක් රේඛාවෙන් දකුණු පැත්තේ. එයාට අනුරූප එක්කෙනා B2. එතකොට මේ දෙන්නම තීරයක් රේඛාවෙන් දකුණු පැත්තේ ඉන්නේ. ඒ වගේම එකම දිශාවෙන්. එහෙනම් මම කියනවා B1 හා B2 අනුරූපයි කියලා. තව එක්කෙනෙක් අපි ලකුණු කරොත් C1 කියන කෝණයේ ඉන්නේ තීරයක් රේඛාවෙන් වම් පැත්තේ. එයාට අනුරූප වෙන්නේ C2. එතකොට තීරයක් රේඛාවෙන් එකම පැත්තේ ඉන්න ඕනේ. ඒ වගේම එකම දිශාවෙන් ඉන්නත් ඕනේ. එහෙනම් C1 හා C2 අනුරූපයි. ඊට අමතරව තව අනුරූප කෝණ යුගලයක් තියෙනවා. ඒ තමයි D1 හා D2. D1 කියන කෝණයේ ඉන්නේ තීරයක් රේඛාවෙන් වම් පැත්තේ දකුණු පැත්තේ. ඒ වගේම D2 කියන කෝණයේ ඉන්නේ තීරයක් රේඛාවෙන් දකුණු පැත්තේ. ඒ දෙන්නම ඉන්නේ එකම දිශාවෙන්. එහෙනම් අපි කියනවා D1 හා D2 අනුරූපයි කියලා. ඉතින් මම මේ පැහැදිලි කරේ අනුරූප කෝණ. ඊළඟට අපිට තව කෝණ වර්ගයක් තියෙනවා ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ කියන්නේ මොනවටද බලමු. ඒකාන්තර කෝණ කියන්නේ බලන්න මේ තියෙන ඒකාන්තර කෝණ. ඒකාන්තර කියන්නේ සරලව මතක තියාගන්න මේ අවශ්‍යතා දෙක තියෙන්න ඕන. ඉතින් මේ අවශ්‍යතා දෙක මෙහෙම කිව්වට තේරෙන්නේ නැති නිසා ඉසට් අකුරක් හදන්න පුළුවන් කෝණ තමයි ඒකාන්තර කෝණ කියලා කියන්නේ. අපි උදාහරණයක් ගත්තොත් මෙන්න මේ D1 හා A2 මේ දෙන්න ඉසට් අකුරක පිහිටෙනවා. දැන් අපි ඉසට් අකුර ඇන්දොත් මෙන්න මේ විදියට මේ තියෙන්නේ ඉසට් අකුරක හැඩය. එතකොට ඉසට් අකුරක් නිර්මාණය වෙනවනේ මෙතන. එතකොට ඉසට් අකුරක් හදනකොට මෙන්න මේ මුල්ලේ තියෙන මේ කෝණ දෙක අපි කියනවා ඒකාන්තරයි කියලා. ඉතින් අපිට ඉසෙඩ් අකුර මේ පැත්තට ඉසෙඩ් අකුර මම අඳින්න පුළුවන් කියලා තමයි ගන්නෙ. ඒ වගේම ඉසෙඩ් අකුර මේ පැත්තටත් අඳින්න පුළුවන්. එතකොට මේ ඉසෙඩ් අකුර දෙපැත්තටම මේ විදියට ඇඳහම මෙන්න මේ මුල්ලේ තියෙන කෝණවලට තමයි අපි ඒකාන්තර කෝණ කියලා කියන්නේ. මෙතනත් ඉසෙඩ් අකුරක් නිර්මාණය වෙනවා. බලන්න මෙන්න මේ විදියට මම ඉසෙඩ් අකුරක් ඇඳොත්. ඒ විදියට ඉසෙඩ් අකුරක් ඇඳොත් මෙන්න මේ කෝණේ මේ කෝණේ ඒකාන්තර වෙනවා. එහෙනම් C1 හා B2 අපි කියනවා ඒකාන්තරයි කියලා. එතකොට දරුවන්ට තේරෙන්නේ නැති ඒකාන්තර කියන්නේ ඉසෙඩ් අකුරේ හැඩයට තියෙන කෝණවලට තමයි අපි ඒකාන්තර කෝණ කියලා කියන්නේ. සරලව ඒ විදිහට මතක තියාගන්න.
ඊළඟට අපි දැන් ගන්න ඕනේ මිත්‍ර කෝණ. ඉතින් මිත්‍ර කෝණ කියන්නේ මිත්‍රයෝ කියන්නේ එක ළඟ ඉන්න අයනේ. මිත්‍ර කෝණ කියන්නේ එක ළඟ තියෙන කෝණ. බලන්න මෙන්න මේ B2 හා D1 මේ දෙන්නා ඉන්නේ එක ළඟ. එතකොට මේ දෙන්නා ඉන්නේ එක ළඟ නම් අපි කියනවා මිත්‍ර කෝණ කියලා. මිත්‍ර කෝණ තව යුගලයක් තමයි මේ දෙන්නා. බලන්න මේ දෙන්නත් ඉන්නේ එක ළඟ. එහෙනම් අපි කියනවා මිත්‍ර කෝණ කියලා. ඉතින් ඔයාලා මේ කෝණ වර්ග තුන හොඳට තේරුම් ගන්න. පළවෙනි කෝණ වර්ගය තමයි අනුරූප කෝණ. අනුරූප කෝණ කියන්නේ එකම දිශාවේ ඉන්නත් ඕනේ එකම පැත්තේ ඉන්නත් ඕනේ. දැන් A1 මෙයාට අනුරූප කෝණය තමයි මේ කෝණේ. එතකොට මේ කෝණයට අනුරූප කෝණය තමයි මෙන්න මේ කෝණේ. ඉතින් සරලව මතක තියාගන්න මේ කෝණයට අනුරූප කෝණය මෙයා. එහෙනම් අපි ලකුණු කරොත් C1 කියන කෝණයට අනුරූප කෝණය C2. ඊළඟට ඒකාන්තර කියන්නේ ඉසෙඩ් අකුරයක් හැඩයට හදන්න පුළුවන් කෝණය. එතකොට ඉසෙඩ් අකුර මේ පැත්තෙම විතරක් නෙවෙයි අපි අනිත් පැත්තටත් ඉසෙඩ් අකුර හදන්න පුළුවන් නම් අපි ගන්නවා ඒකාන්තරයි කියලා. මේ විදිහට ඉසෙඩ් අකුරක් හදනකොට මේ මුල්ලේ තියෙන කෝණ ඒකාන්තර කෝණ කියලා කියනවා. එහෙනම් මේ කෝණයට ඒකාන්තර වෙන්නේ මම මෙන්න මෙතන ලකුණු කරන කෝණය. මේ C1 කියන කෝණයට ඒකාන්තර වෙන්නේ B2 කියන කෝණය. මොකද ඉසෙඩ් අකුරක් හදන්න පුළුවන් හින්දා. ඊළඟට කියලා දුන්නා මිත්‍ර කෝණ. මිත්‍ර කෝණ කියන්නේ එක ළඟ තියෙන කෝණ. මේ වගේ මේ කෝණ වලට අපි කියනවා මිත්‍ර කෝණ කියලා. ඉතින් අපි මේ ආශ්‍රිත ඇවිල්ලා තියෙන ගැටලු මොනවද බලමු. පහත දැක්වෙන රූප සලකන්න. රූප තුනක් තියෙනවා. කියනවා හිස්තැන් පුරවන්න කියලා. පළමුවෙනි රූපේ AB මගින් දක්වා ඇත්තේ. බලන්න මේ AB කියන කෝණ දෙක තියෙන්නේ මේ සල රේඛා දෙකක්නේ තීරයක් රේඛාවෙන් ඡේදනය වෙලා. තීරයක් රේඛාවෙන් එතකොට එකම පැත්තේ ඉන්නේ එකම දිශාවෙන්. එහෙනම් අපි කියනවා මේ කෝණ අනුරූප කෝණ කියලා. එහෙනම් පළවෙනි රූපේ ඉන්නේ අනුරූප කෝණ. ඊළඟට දෙවෙනි රූපේ CD මගින් දැක්වෙන්නේ මොන කෝණද? ඉතින් මේ තියෙන ඉසෙඩ් අකුරක හැඩයට නේද ඉන්නේ. එහෙනම් මේ CD කියන්නේ ඒකාන්තර කෝණ. එහෙනම් අපි කියනවා CD කියන්නේ ඒකාන්තර කෝණ. ඊළඟට EF මගින් දැක්වෙන්නේ මේ ඉන්නේ එක ළඟ තියෙන කෝණ. එහෙනම් අපි කියනවා මිත්‍ර කෝණ කියලා. එතකොට මිත්‍ර කෝණ මේ විදියට මිත්‍රයෝ යාළුවෝ කියලා මතක තියාගන්න. සරලව එතකොට අනුරූප කෝණ, ඒකාන්තර කෝණ, මිත්‍ර කෝණ මතක තියාගන්න. ඊළඟට අපි බලමු ඊළඟ ප්‍රශ්නේ මොකද්ද කියලා. බලන්න පහත දැක්වෙන රූපයේ සලකන්න. කුඩා ඉංග්‍රීසි අකුරු වලින් ඒ කෝණ දක්වලා තියෙනවලු. පළවෙනි ප්‍රශ්නේ තීරයක් රේඛාව ලෙස ගත හැකි රේඛාව නම් කරන්න. බලන්න මේ තියෙන්නේ සරල රේඛා දෙක. තීරයක් රේඛාව මේ තියෙන්නේ. එතකොට AB කියන්නේ තීරයක් රේඛාව. නම් කරන්න කිව්වහම නම් කරන්න දරුවෝ AB කියලා. ඊළඟට තීරයක් රේඛාවෙන් ඡේදනය වෙන සරල රේඛා දෙක නම් කරන්න. සරල රේඛා දෙක එක රේඛාවක් තමයි CD. අනිත් රේඛාව EF. එහෙනම් CD හා EF. ඊළඟට ගාණි කියනවා ඊළඟ කොටස එක් අනුරූප කෝණ යුගලයක් A හා E. මේ කෝණ දෙක අනුරූපයිලු. AE කියන එකේනා ඉතිරි අනුරූප කෝණ යුගල් ලියන්නලු. ඉතිරි අනුරූප කෝණ යුගල් මම වෙන පාටකින් ලකුණු කරොත් බලන්න මේ C කෝණ කියන කෝණයට අනුරූප කෝණය මොකද්ද? එකම දිශාවෙ ඉන්නත් ඕනේ එකම පැත්තේ ඉන්නත් ඕනේ තීරයක් රේඛාවෙන්. එතකොට මෙයා ඉන්නේ තීරයක් රේඛාවෙන් මේ විදියට පහළ පැත්තේ. එහෙනම් එයාට අනුරූප එක්කෙනා මේ කෝණේ. එතකොට මේ කෝණ දෙක අනුරූපයි. තව අනුරූප කෝණ තියෙනවා. B කෝණයට අනුරූප වෙන්නේ මෙන්න මේ කෝණය. අනුරූප අනුරූප කෝණ 90 යන කෝණ කියලා මතක තියාගන්න. ඊළඟට D කෝණයට අනුරූප කෝණය මෙන්න මේ H කියන කෝණය. එතකොට තීරයක් රේඛාවෙන් එකම පැත්තේ ඉන්නත් ඕනේ එකම දිශාවේ ඉන්නත් ඕනේ. ඉතින් ඔයාලා ඉතිරි කෝණ යුගල් තුන ලියන්න. එක කෝණ යුගලයක් ලියනවා A හා E. අනිත් කෝණ යුගලය රතු පාටින් ලකුණු කරේ C හා G. එතකොට C G. ඒ විදියට කෝණ යුගල් ටික ලියන්න. ඊළඟ කෝණ යුගලය BF. ඒ විදියට කෝණ යුගල් ටික ලියන්න.
තව කෝණ යුගලයක් තියෙනවා DH DH කියන්නේ එක්කෙනත් අනුරූප කෝණ ඊළඟට මිත්‍ර කෝණ යුගල් ලියන්නලු දැන් මිත්‍ර කෝණ කියන්නේ එක ළඟ තියෙන කෝණ මිත්‍රයෝ කියලා මතක තියාගන්න මෙතන මිත්‍ර කෝණ වෙන්නේ මෙන්න මේ දෙන්න BE ඒ දෙන මිත්‍ර කෝණ එක ළඟනේ තව මිත්‍ර කෝණ යුගලයක් තියෙනවා DH C මේ දෙන්නත් මිත්‍ර කෝණ එහෙනම් අපි කියනවා මිත්‍ර කෝණ කියලා ඊළඟට කියනවා ඒකාන්තර කෝණ යුගලිත ඒකාන්තර කියන්නේ ඉසෙඩ් අකුර හැඩයට හදන්න පුළුවන් කෝණ අපි බලමු ඉසෙඩ් අකුර හැඩයට ඉන්න කෝණ මොනවද කියලා මම මෙන්න මේ විදියට ඉසෙඩ් අකුරක් අඳින්න පුළුවන් නේද මේ විදියට ඉසෙඩ් අකුරක් අඳින්න පුළුවන් එතකොට මෙන්න මේ මුල්ලේ තියෙන මේ කෝණ දෙක ඒකාන්තර කෝණ එහෙනම් DHE එක ඒකාන්තර කෝණ යුගලයක් අපිට තව ඉසෙඩ් අකුරක් අඳින්න පුළුවන් මෙන්න මේ විදියට එතකොට මෙන්න මේ B හා G කියන මේ කෝණ දෙකත් ඒකාන්තර කෝණ ඒ කියන්නේ ඒකාන්තර කියන්නේ ඉසෙඩ් අකුර හැඩයට තියෙන කෝණ එහෙනම් ඒකාන්තර කෝණ යුගලු දෙකක් තියෙනවා ඉතින් ඔයාලා ඒ ටික ලියන්න ඊළඟ ප්‍රශ්නේ බලන්න ABP ට අනුරූප කෝණ යුගලය නම් කරන්න ABP කියන කෝණය දරුව මුලින්ම හඳුනා ගන්න දැනගන්න ඕන ABP ඒ කියන්නේ මෙන්න මේ කෝණයට අනුරූප කෝණය මොකද්ද කියලා අහන්නේ ඉතින් මෙයාට අනුරූප කෝණය වෙන්නේ මේ තීරයක් රේඛාවෙන් වම් පැත්තේ ඉන්නේ එකම දිශාවෙන් කියන්න ඕන මෙන්න මේ කෝණය තමයි අනුරූප වෙන්නේ මේ කෝණය නම් කරන්න පුළුවන් වෙන්න ඕන කොහොමද A C R කෝණේ මැදට එන්න කියවන්නේ එමෙ නැත්තම් R C A ඉතින් කොහොම හරි නම් කරන්න පුළුවන් මම නම් කරනවා A C R කියලා බලන්න ඊළඟාන BCS ට මිත්‍ර කෝණය ලියන්නලු BCS අපි බලමු ඒ කෝණය මොකද්ද කියලා BCS ආයි කියන්නේ මෙන්න මේ කෝණයට මිත්‍ර කෝණය මිත්‍ර කෝණය කියන්නේ එක ළඟ එතකොට මෙන්න යාට මිත්‍ර කෝණය වෙන්නේ මෙන්න මේ කෝණය නම් කරොත් මේ කෝණය නම් කරොත් CBQ CBQ එහෙම නැත්නම් QBC කොහොම හරි ඉංග්‍රීසි අකුරු මැදට එන්න කියවන්න මේ අක්ෂරේ B මැදට එන්න මම ලියනවා CBQ ඊළඟට BCS ට BCS ට මෙන්න මේ කෝණයට ඒකාන්තර කෝණය නම් කරන්නලු ඒකාන්තර කියන්නේ ඉසෙඩ් අකුර හැඩයට ඉන්න කෝණ දැන් බලන්න කොහොමද ඉසෙඩ් අකුර හැදෙන්නේ මෙන්න මේ විදියට ඉසෙඩ් අකුර හදන්න පුළුවන් එහෙනම් මෙන්න මේ මුල්ලේ තියෙන කෝණ එකිනෙක සමානයි මේ තියෙන්නේ ඉසෙඩ් අකුර හැඩයට හදන්න පුළුවන් කෝණ එහෙනම් මට කියන්න පුළුවන් BCS ට ඒකාන්තර කෝණය වෙන්නේ මෙන්න මේ කෝණ ඉසෙඩ් අකුර හැඩයට ඉන්නේ එහෙනම් මේ කෝණේ මෙන්න මේ කෝණේ ඒකාන්තරයි ඉසෙඩ් අකුරක් හදන්න පුළුවන්. එහෙනම් මේ කෝණේ අපි නම් කරොත් PBC එහෙම නැත්නම් CBP. මම නම් කරනවා PBC කියලා. බලන්න ඊළඟාන අනුරූප කෝණය නම් කරන්න BCS ට BCS ට අනුරූප කෝණය මේ කෝණය ඉන්නේ එයාට අනුරූප එක්කෙනා මෙන්න මේ කෝණය නේද එතකොට දෙන්නම තීරයක් රේඛාවෙන් එකම පැත්තේ ඉන්නත් ඕනේ එකම දිශාවෙ ඉන්නත් ඕනේ මේ කෝණය නම් කරොත් ABQ එහෙම නැත්නම් QBA මම නම් කරනවා ABQ කියලා බලන්න ඊළඟට ප්‍රශ්න ටිකක් අහනවා අපි බලමු මොනවද අහන්නේ කියලා
මම මේ ටික මකනවා නැත්නම් රූප සටහන අපහැදිලි වෙන හින්දා බලන්න RCD RCD ඒ කියන්නේ මෙන්න මේ කෝණය හා BPC PBC මෙන්න මේ කෝණ කුමන වර්ගයේ කෝණ යුගලක්ද කියලා අහනවා මේ කෝණයින් දෙකම තියෙන්නේ තීරයක් රේඛාවෙන් එකම පැත්තේ වගේම එකම දිශාවෙන් එහෙනම් මේ තියෙන්නේ අනුරූප කෝණ ඊළඟට ඊළඟ කෝණේ PBC PBC ඒ කියන්නේ මෙන්න මේ කෝණේ BCR BCR මෙන්න මේ කෝණ දෙක කුමන වර්ගයේ කෝණ යුගලක්ද මේ දෙන්නයි එක ළඟනේ එක ළඟ ඉන්නවා නම් අපි කියනවා මිත්‍ර කෝණ කියලා ඉතින් අපි දරුවන්ට අද ගණන් තුනක් කතා කරා මේ ගණන් තුන තමයි ඔයගලගේ පෙළ පොතේ තියෙන්නේ අපි අද කතා කරේ අනුරූප කෝණ ඒකාන්තර කෝණ හා මිත්‍ර කෝණ ඉතින් දරුවෝ හොඳටම මේ ගණන් ටික තේරුම් ගන්න මොකද ඔයාලගේ ඕ ලෙවල් විභාගයට පවා මේ ගැටලු අහලා තියෙනවා එතකොට අනුරූප කෝණ කියන්නේ මේ විදිහට මම මේ එක එක පාටින් ලකුණු කරලා තියෙන අනුරූප කෝණ ඒ වගේම ඒකාන්තර කියන්නේ සෙඩ් අකුරේ හැඩයට හදන්න පුළුවන් කෝණ මිත්‍ර කෝණ කියන්නේ එක ළඟ තියෙන කෝණ. ඉතින් ඔයාලා මේ ගණන් ටික නැවත හදන්න. එතකොට වඩාත් හොඳින් තහවුරු වෙයි.